දැගේමනපුති අප ඉනඟට පස්සනි ප්‍රශ්නය සාකච්චා කරනවා පස්සනි ප්‍රශ්නය පස්සනි ප්‍රශ්නයෙන් අපි කතා කරන්නේ සෝල්බරි වස්ථාවේ අඩංගූ වෙස්මිස්ට ආකෘතියේ අංගලක්ෂණ කවරයේද විස්තර කරන්න නැවතකි සෝල්බරි ආන්ට වස්ථාවේ තිබූ වෙස්මිස්ට ආණ්ටු ක්‍රම ආකෘතයට අයත් අංගලක්ෂණ කවරේද විස්තර කරන්න මේක ලකුණු විස්සක ප්‍රශ්නයක් ඔබ දන්නවා ලකුණු විස්සක ප්‍රශ්නයක දී අපි හැඳින්වීම කරන්න ඕනේ. ඉනන කරුණුතහවුරු කිරීම කරන්න ඕනේ. අවසාන වශයෙන් ප්‍රශ්නය අවසන් කිරීම එම නැත්තම් නිගමනය කරන්න ඕනේ. එමනන් දැන් අපිට ලකුණු දෙකක් හෝ තුනක් ලබා ගැනීම අවස්ථාව තමයි හැඳින්වීම එමනතම් පිවිසීම විස්තර කිරීම. හොඳයි. අපි බලමු මේ ප්‍රශ්නයට කෝමද අපි පිවිසීම ගන්නේ. මෙතනතිපතේ අපිට විශෂම කියන්න වෙනවා ලාංකයේ දේශපානී ඉතිහාසේ සුවිශේෂී සන්ධස්ථානයක් හැටියට සෝල්බරි ආණ්ඩු ක්‍රමී. විශේෂයම අපි දන්නවා සෝල්බරි ආණඩු ක්‍රමියය නිර්මාණය වෙන්නේ. බ්‍රරිතානය ආණ්ඩු ක්‍රමියය මුල් කරගැන. ඒ කියන්නේ වෙස්මිනිස්ට ආණ්ඩු ක්‍රමියයට අනුරූපීව ගොඩනගුණු ආණඩු ක්‍රමය හැටියරු තමයිි සෝල්බරි ආණ්ඩු ක්‍රමය හඳුන් වන්නේ. එතකොටම් බලන්ඩ මොකද වෙස් මිනිස්ට ආ්ඩු ක්‍රමීය කියන්නේ. වෙස් මිනිට ආ්ඩු ක්‍රමය කියන්නේ බ්‍රතාන්‍ය පාර්ලිමයේන්තු ආණ්ඩු ක්‍රමය පදනම් කරගන. එමතම් ්‍රිතාය කැබිනට ආණ්ඩු ක්‍රමය පදනම් කරගෙන ගොඩනගෙන ආණඩු ක්‍රමය අපි හඳුන් වනවා වෙෙස්මිනිස්ට ආණ්ඩු ක්‍රමයක් කියලා. ඇතතු ඔට දැම් ්‍රරිතාාය විසින් යටත් විතවා ද්‍යා්ත කරනවනේ. එතුො ලංකාව ඇතුළුව රටවල් පනස්ගණුනක් බ්‍රතාානිි විසින් යටත් කරගත්තා. මේවිදියට යටත්විතවාදය ව්‍යාප්ත කිරීමේ ප්‍රතිඵලයක් හැටිය තමයි අපි මේ කතා කරන වෙස්මිින්ස්ට ආණ්ඩුක්‍රම ආකෘතිය ව්‍යාප්ත වෙන්නේ එම තන් ජනප්‍රිය වෙන්නේ එතුරපුතේ දැම් බලන්න ලංකාවේ වෙස් මිනිස්ට ආණ්ඩුක්‍රමය හැටියට අප දැන් සෝල්බරි ආඩු ක්‍රමය ැඳින් ුවාන්නේ එතර අපි කල්පනා කරන්න ඕනේ ලංකාවට මේ විදිහට වෙස්මිස්ට ආණ්ු ක්‍රමයක් හඳුන්වාදීම සිදු වනත් ලංකාවේ සහ බ්‍රතාාන්නේය පැවතුුණු පසුබිම. වෙනසක් අපිට හඳුනගන්න පොළවා. දපි ගත්තොත් එම බ්‍රතාන්ය. බ්‍රිතානය යිතිහාසික පසුබිම ගන්න කොට පුතේ ඔබ දන්නවා මේක කාර්මික වශයෙන් දියුණුවච්චි රටක් ආර්ථක වශයෙන් දියුණුුවවෙති රටක්.ඒවගේම අපිගත්තොත් දේශපාන වශයෙන් ගත්තොත් ලෝක ප්‍රබල ටක් බ්‍රතාාන්ය. නමුත් ලංකාව ගත්තාහම සංවර්ධනභාමෙන් අඩු යටත්විතයක් හැටිර්තමය අපි. ලංකාව හඳුන ගන්නේ. නමුත්පුතේ මෙතැන් තින විශේෂත්වය තමයි යටත්විත පාලකයන් වගේම. ලංකාව හිටූ දේශීය ප්‍රභූපන්තිය විශ්වාස කළ ලංකාවට ගැලපෙන්න්නේ. වෙස්මිස්්ට ආකෘතිය ආණඩු්‍රමයක් කියලා එහමතම් බ්‍රතාය සම්ප්‍රදාය පදනං කරගත්ත ආණ්ඩුක්‍රමයක් තමයි ලංකාවට ගැලපෙන්න කියලා මේ පාර්ශව දෙකම හිතුවක්.ඇති ප්‍රතිඵල හැටියර් තමයි අපිට මේ විදිහට සෝල්බරි ආණ් ක්‍රමය ලැබුණේ එතකට ඇැන් සෝල්බරි ආන්් ක්‍රමින් පස්සේ අපි රටේ තවාණ්ඩුක්‍රම දෙකක් බිහි වුණනේ හැත්ත දෙකේ ආණ්ු ක්‍රමියය සහ එදදාසන්සේ හැත්තාටේ ආණ්ඩ ක්‍රමය.ම ආණ්ඩ ක්‍රම දෙක තුළත් අපිට හඳුන ගන්න පුළුවන්පුතේ වෙස්මිනිස්ට ආකෘතිය ලක්ෂණග හැත් ඇතැම් ලක්ෂන අන්තර්ගත වුණා වර්මානය ක්‍රාත්මකවන හැත්තාටේ ආණ්ු ක්‍රමිය තුළත් වෙස් මිනිස්්ට ආකුතියේ ඇතැම් ලක්ෂණ අන්තර්ගත වෙනවා. ඒ නිසා, ට ඔන්න ඔය කරුණු පැහැදිලි කිරීම හරහා පිවිසීම ස්තර කරන්න පුළවා එමනං ඔය විදිහට අපි හැඳින්වීම එමනත්ම් පිවිසීම අවසන් කරලා ඊළඟටපිය අනවපුතේ කරුණුතහවුරු කිරීමට හොඳයි. එමන අපි කරුණු තහවරු රීම අටතේදී මුනින්ම කරන්නේ මොකක්ද මේ වෙස්මිනිස්ට මාදිලිය එම වෙස්මිස්ට ආකුතිය හඳුන ගන්නවා. වෙස් මින්ස්ට ආකෘතිය කියෙන වචන මීට පෙර අවස්ථා කීපයකදීම පහැදිලි කරන්නේ හැබැයි මොකද මේ වෙස්මිස්්ට ආකෘතිය කියන්න කියේලා අපි විස්තර කළේ නෑ උතේ බ්‍රිතාණ්‍ය පාර්ලිමියන්තු සම්ප්‍රදාය එහමතම් බ්‍රරිතා්‍ය කැබිනට ආණඩු ක්‍රම සම්ප්‍රදාය පදනන් කරගෙන ගොඩනැගෙන ආණ්ඩු ක්‍රමයක් අපි හඳුන්වනවා වෙස්මිස්ට මාධදිය කියේලා එකට වෙස්මිනිස්ට මාදිලය කියලා හඳුන්වන්නේ ඇයි ේ විතාාන්න පාර්ලිමේන්තුව පිහිට ස්ථානය තමයි මේකට මුල්වෙලා තියන්නේෙ වෙස්මිනි්ට කියකින පදය ආණ්ඩුක්‍රම මාදලියේ සඳහා යොදවගන්න බලපාලා තියෙන්නේ විතාා්‍ය පාර්ලිමේන්තුව පිහිටලතිනි ස්ථානී. කොයිද බිතාාන්න පාර්ලිමින්න්තුුව පහිටලා තියෙන්නේ. පුතේ ලඩනුවර වෙස්මිනිස්ට චතුරස්ත්‍රය තමයි විතාන්‍ය පාර්ලිමින්තුව පහිටෝල තියෙන්. එනිසා විිතාන්න පාර්ලිමේන්තුව හඳුන්වනවා වෙස්මිනිස්ට පාර්ලිමේන්තු කියලා එනිසා බ්‍රතාන්‍ය පාර්ලිමේන්තු සම්පදාය පදනම් කරගෙන ගොඩනගෙන ආණ්ඩු ක්‍රමත් ඒ නම්ින්ම හඳුන්වනවා. වෙස් මිනිෂ්ට ආකෘතිය ආණ්ඩුක්‍රම කියලා. එමන දැඟ බොට පැහැදිලි වෙන්න ඕනේ බ්‍රිතාාන්‍ය පාර්ලිමේන්තුව පිහිටි ස්ථානය මුල් කරගෙන තමයි මේ ආණ්ඩුක්‍රම මාදිල්ලිය කියන එක ගොඩනැගිලා තියෙන්නේ. හොදයි. එමන අප ඊනඟට ඊළඟ කර්මුතහවුරු කිරීමේදී. වෙස් මිනිස්ට ආණ්ඩු ක්‍රමී ප්‍රධාන ලක්‍ෂණ පැහැදිලි කිරීමක් කරනවා. හැබැපුතේ මෙතනද අපි මේ ලක්ෂණ ගොඩාක් විස්තර කරන්නේ යන්නේ නැහැ කටියෙන් විස්තර කිරීමක් කරන්නේ මොකද අපෙන් බලාපොරොත්තු වෙන්නේ සෝල්බරිවස්ථාව තුළ අඩගුණු වෙස් මිස්ට ලක්ෂණ ොවද කියන කාරණ. එතනද බ්‍රතානය ආණඩු ක්‍රමය තුළ පැවතුුණු ලක්ෂණ ගන්නවත්තමයි බුතේ මේී අපි කෙටියෙන් විස්තර කරන්නේ. එතවන මොනවදි කියන්නේ. නියෝත ප්‍රජාත්‍රවාදයේ ක්‍රියාත්මක වීම මේක තමයි පළවෙනි කාරණ ඒ ඇනුකුතේ කලින් කලට පවත්වන මැතිවරණ තුළින් ආණ්ඩුකරුණය සඳහා නියෝතයන් පත්කර ගැනීම අපි හඳුන්වනවා නියෝත ප්‍රජාතන්ත්‍රවාදය කියලා එම බ්‍රතානය ආ්ඩු ක්‍රමය තුළ පවතින ප්‍රධානම ලක්ෂණය හැටියටපුුතේ මේ අපිට හඳුන්වන්න පොළවාකදද නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීම කියන්නේ මහජනතාවගේ සර්වජන චන්ද බලය තුළින් පාර්ලිමේන්තුව සඳහා නයියුතයෝ පත්කර ගැනීම ආරම්භ කරනවා. ඔන්න පළවෙනි ලක්ෂණය. බලන් දෙවැනක දේශපාන විධායක බලය කැබිනට් මණ්ඩලය සතුපීම මකද මේ දේශපාන දායික ලය කියන්නේ සත්‍ය විදායික බලතල ද බ්‍රතාන ආ්ඩු ක්‍රමය ගත්තාහම්පුතේ බිතානය ආණ්ුක්‍රමේ විදායක කටයුතු ගොන්නගලතියෙන්නේ නාමික විදාායකයේ සහ සත්‍ය විදාායකය මුල් කරගැන. එ තොර නාමික විදායකයේ හැටියට බ්‍රතාන රැජිණින් ව අපන් කිරීටේ කියලා සත්‍ය විදායක බලතල හින් වෙන්නේ අගමැති ප්‍රමුඛ කැබිනට මණ්ඩලයට. එමන නාමිකය නාම මාත විදායකය කිය අපි දන්නවන්නේේ. ඉන්සා ඇත්තටම බ්‍රිතානය සැබෑ ආණ්ඩු බලයමිහිය වන්නේ අගමැති ප්‍රමුඛ කැබ්නට් මණ්ඩලය. ඉනිසා තමයි අපි මේක හඳුන් වන්නේ ආ්ඩු්‍රමය කියලා ඉඟ ලක්ෂණය බලන් කැබිනට් මණඩලේ සාමූහිකව පාර්ලිමේන්තුවට වගකීම මේ අපි හඳුනාපුතේ කෙක්ව් රෙස්පොන්සිිබිලිටි කියලා මැත සාමූහික වගකීමේ සංකල්පය මොකද මේ සාමුකවකීමේ සංකල්පය කියන්නේ උේ කැබිනට මණ්ඩලයේ බහුතරකගේ එකගතාවේමත් ගනු ලබන කැබිනට තන්දු සම්බන්ධයෙන් එකවන්ව පාර්ලිමේන්තුවට වගකීම වෙත කියනව නම් කැබිනට් ම්ඩලයේ බහුතරයකගේ එකගතාවේ මත ගනු ලබන කැබිනට්ටන්දු සම්බන්ධයෙන් එකවන්ම පාර්ලිමේන්තුවට වගකීම මෙ සම්ප්‍රදාය අපි හඳුන්වන්න පුුතේ සාමූහික වගකීමේ සංකල්පය කියලා එමනම් වෙස්මිනිස්ට ආකෘතියේ ආණ්ඩු ක්‍රමයක් තුළ අපි ප්‍රධානම ලක්ෂණය හැටීට බුතේ මේක හඳුන ගන්නවා සාමූකවකීමේ සංකල්පය කියන කාර්මයේ එතු එහම් ඒ වෙස්මිට ලක්ෂණ කැටවිට හඳුන් වන්න පුළුවන් විතාාන ආඩු්‍රමේ තුළන්තර්ගත වන ඉන්නන්න බලන් අගමැතිවරයා සමානයන් අතර ප්‍රමුකයාවීම මේකත් විශේෂකාරණයක් දැවයි වෙස්මිස්ටාකෘති ආණඩු ක්‍රමයක එමම් ්‍රතාාන ආ්ඩු්‍රමේ ගත්තහම්පති මේ අපි දකිනවා දැ දේශපානු විදායක බල්තල් ලැබෙන්නේ කැබිනට මන්්ඩ ලේටන එතර කැබිනට මන් ලයක වවාහම අමාත්‍ය මන්්ලෙ කියලා අපි හඳුන්වනවා ඒ කියන්නේ ඇමතිවරුන් කණ්ඩායම මණ්ඩලයා. තරකොට තේරනවන්නේ. එතට මේ මණ්ඩලේ ඉන්න සාමාජක සමානයි ඇයි අමාත්‍ය මණ්ඩලය කියලා නම කියන්නේ. මේ සමානයන් අතර ප්‍රමුඛයකිඉන්නවා. ප්‍රමුඛයා තමයි පපුතේ අපි හඳුන ගන්නේ අගමැතිවරයා කියලා. එනිසාපි කියන්නේ අගමැති ප්‍රමුඛ කැබිණට මන්ලෙ කියලාකනෙ. එතට සත්‍ය විදායකේ හෙමටතන් දේශපාන විදාායක බල්තල හිමිවෙන්නේ අගමැති ප්‍රමුක මණ්ඩලට ත අගමැතිවරයා කියන්නේ සමානයන් අතර ප්‍රමුඛයා කියල ඔබ හඳුනගන්න ඕන. ඊළඟට බලන්නක දීමමාණ්ඩලික වස්ථාදායකයක් ක්‍රියාත්මක වෙනවා එතර වෙස්මිෂ් ආකෘතිය ආණ්ඩු්‍රමයක එමනත්තන් කැබිනට ආ්ඩු ක්‍රමයක ප්‍රධානම ලක්ෂණය තමයි බුතේ දී මාණ්ඩලික විවස්ථාදායකය. එතු දැම් බ්‍රානය ආණ්ඩු්‍රමය ගත්තහම නියෝත මන්ත්‍රී ම්ඩලේ සහ සාමි මන්ත්‍රී මන්්ඩලය කියන ප්‍රධාන ආයතන දෙක ඇතුළත් වෙනවා. එතන්ද නියවතමන්්‍රීමන්ලයේ මහජන් නියවතයන්ගෙන් සමන්විත වෙනවා. ඉළඟට සාමි මන්ත්‍රීමමන්දලය රදල ප්‍රභූන්ගෙන් සමන්විත වෙනවා. ඔන්න ඔය දීමමාන්්ඩි විවස්ථාදායකය බ්‍රතාන්‍ය ආණඩුක්‍රමයේ විශේෂ ලක්ෂණයක් ඇටිට අපි අනන ගන්නවා. බලුම් ඊනඟ ලක්ෂණීගදද. පාර්ලිමීන්ත්‍රී වි්‍යවස්ථාදායක පරමාවාදිි පත්ය ක්‍රියාත්මික වීම ගදද. පාර්ලිමිේන්තුවේ විවස්ථාදායක පරමාධිපත්්‍යය ක්‍රියාත්මික වීම පති මේකත් ප්‍රධානලක්ෂණයක් හැටරිතම අපි හඳුන් වන්නේ දැපි ගත්තොත් තෝක අපි පාර්ලිමිේන්තු ස්වාධිපත්්‍යය නයාය කියලත් මේක අපි හඳුන් වනවා එතුට මේකෙන් අදහස් කරන්නේ රටක විවස්ථාදායකයට බාධාවකින් තොරව ඕනෑම නීතියක් පනවන්න බලය ලැබෙනවා නම් එක තමයි බුති අපි කියන්නේ පාර්ලිමින්තු වස්ථාදායක පරමාධිපත්්‍යය බලය කියලා බ්‍රිතාන්‍ය ආණ්ඩු්‍රමියයට අනුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට සරල බහුතරචන්දයෙන් සමස්ථ ආණ්ඩු ක්‍රමියය වෙනස් කරන්න පුළුවන්. එක තව විදිහකින් කියනව නම් ඕනෑම නීතියක් පණවන්න පුළුවන්. ඉනිසා බ්‍රිතානයකුතේ ප්‍රසිද්ධ කියනක් තියෙනවා. මොකදදේ. බ්‍රිතාන්‍ය පාර්ලිමිේන්තුවට කළ නොහැක්කේ ගැහැනියකු පිරිමියකු කිරීමත් පිරිමියෙකු ගැහැනියකු කිරීමටත් පමණ කියලා. ඒකින් අදහස් කරන්නේ. තර අසහාය බලයක් බ්‍රතාන්‍ය පාර්ලිමේන්තුව සතු වෙනවා කියලා තිය ඔන්න තත්ත්ය අපි විස්තර කරනවා මේ උතරයේදී පාර්ලිමේන්තුවේ පණමාධිපත්ය බලය ක්‍රියාත්මක වෙනවා කියලා එමතම් විවස්ථාදායක පරමාධිපත්ය ක්‍රියාත්මක වෙනවා කියලා උ අපි ඒක විස්තර කරනවා ඊතා අමතරොමකක්ද බලන් අධිකරණ විවරණ බලය ක්‍රියාත්මක නොවීම මොකදබති මේ අධිකරණිවරණ බලය කියන්නේ කරණනිවරණ ලයකනක අදහස් කරන්නේ ආණ්ඩු ක්‍රවස්ථාවට පටහැනීව විවස්ථාදායකය පණවන නීති අවලංගු කිරීමට අධිකරණය සතු බලේ. බ්‍රතානය ආණ්ඩු ක්‍රමිය තුළ වැදගත්ම සහ බලවත්ම දේශපානාතනය කියලා හඳන්වන්නකුතිේ බ්‍රිතා්‍යය පාර්ලිමේන්තුව සා බ්‍රිතානය ආ්ඩු ක්‍රමයට අනුව අධිකරණයට වඩා ඉහලින් තමයි පාර්ලිමිින්තු ක්‍රියාත්මක වෙන්නේ. ඉන්සා මතකතියාගණඩ, බ්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ කිසිදු කටයුත්තක් පිළිබඳව අධිකරණයට ප්‍රශ්න කරන්න බෑ. එ නිසා අධිකරණ විවරණ බලය බ්‍රිතාය තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේකත් විශේෂ ලක්ෂණයක් හැට අපි හඳන ගන්නවා වෙස්මිින්ස්්ට ආකෘතියේ ලක්ෂණයක් හැඩීට මේකත් අපි හඳුන් වනවා. ඉනකට බලන්න පුතේ කියේවල චන්දකොට්ටආස ක්‍රමිය. තර බ්‍රතානය තුළ ක්‍රියාත්මක වෙන්නේ කේවල චන්දකොට්ටාස ක්‍රමිය ජන්ත කොට්ටාස කමයකි වහම ඔබ දන්නවා එක මැතිවරණ කොට්ටාසයකින් තේරී පත්වෙන්නේ එක් මන්ත්‍රීවරයෙක් විතරයි ඉනිසාදම් බ්‍රිතා්‍ය තුළ අපි දකින දේ තමයි පුතේ බ්‍රිතා්‍ය තුළ කේවල මන්ත්‍රී කොට්ටාස බෙදල තියෙනවා ඉන් මැතිවන්න කොට්ටාසයක් තුළින් මහජන්තාවගේ සරෝජාන ජන්ද බලය තුළින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පත්වීම අරම්භ වෙනවා අවසාන ලක්ෂණ හැඩිට අපි කතා කරන්න පුතේ දීපක්ෂ ක්‍රමය ාන ආ්ු්‍රමේ තු ඩංගු වෙස් මිස්ට ලක්ෂය ැට දී පක්ෂක්‍රරමය විත රබ දන්නවා බ්‍රතා්‍ය තුළ අකණ්ඩ කාලයක් තිස්සෙපුතේ දීපක්ෂ ක්‍රමය තමයි ක්‍රියාත්මක වෙන්නේ මෙතනදී කැසවෙටි උපක්ෂය සහ ලේබර් පක්ෂය තමයි ආණ්ඩු බලය දිනාගන්නේ මහාමැතිවරණ වලදී එසා තට්ටු මාරු ක්‍රමයට බ්‍රතානය ආණ්ඩු ක්‍රමය තුළ මේ පක්ෂ දෙකතරේ ආණ්ඩු බලේ හෝමාරුවීමක් අපි හඳුන ගන්නවා. එන මෙන්නම විදිහට බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය තුළ අන්තර්ගත ප්‍රධාන ලක්‍ෂණ අපි හඳුන්වනවා වෙස්මිනිස්ට ආකෘතියේ ලක්ෂණ කියලා හොඳයි දැ මේ ප්‍රශ්නයදී ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ සෝබරි ආණ්ඩු ක්‍රමය තුළ අඩංගු වෙස් මිනිස්ට ආකෘතියේ ලක්ෂණ ඉනිසා මේ කරුණුවලට සාපේක්ෂව සෝබරිී වස්ථාවතුළ අඩංගු වෙෙස්මිනිස්ට ලක්ෂණ දැඟ අප බලමු. මෙතැද අප පිළිතුරෙන් බලාපොරොත්තු වෙන්නෙත් පුත සෝල්බරි ආඩු ක්‍රමේතු ඩංගු වෙස් මිස්්ටා ුතිේ ලක්ෂණ එමනම් කලවලිය කැටි අපි හඳුනගන්න පුතේ කැබිනට පාර්ලිමේන්තු ආ්ඩු ක්‍රමය දැන් අපි සෝල්බරි පාර්ලිමේන්තු ගැන කලින් කතා කරන පුදේ අපේ සෝල්බරි ආණ්ඩු ක්‍රමය ගත්තහම ඒකත් අපි පොදුවේ හඳුන්වන්නේ කැවිනට පාර්ලිමේතු ආ්ඩු ක්‍රමයක් කියලා මොකද මේ ආණඩු ක්‍රමය තුළ අඩංගු බොහෝ ලක්ෂණ සියලු ලක්ෂණ ලප්ට කියන්න බෑ බොෝ ලක්ෂණ බ්‍රතානය පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රම සම්ප්‍රදාය මුල්කරගෙන ගොඩනැගිලා තියෙන්නේ අන්නේ නිසා තමයි අපි කියන්නේ කැබිනට පාර්ිමේන්තු ආණ්ඩු ක්‍රමියය කියලා හොඳයි දෙන් අපි බලමු දෙවනි ලක්ෂණය ආණ්ඩුවේ ඒකීියවාදී ඉරාමුව ය බ්‍රතාානය ආණඩු ක්‍රමය ගැන මතක්කරන්න කොඩා ොදේ කියන්න පුතේ බ්‍රිතාන්‍ය ආණඩු ක්‍රමයත් ඒකී ආ්ඩු ක්‍රමයක් කියලා හැබැයි වර්තමානය වෙනකොට බ්‍රතාන ආ්ඩු ක්‍රමය ඒකීය පරිවර්තන කරා ගමන් කිරීමක් දකින්න ලැබු නත් තාමත් පුතේ අපි කියන්නේ බ්‍රතාන ආ්ු්‍රමය ඒ ආ්ඩු ක්‍රමයක් කියලා තිේ ලක්ෂණය සෝල්බරිවස්ථාව තුළලා තන්තර්ගත වුණා මකද සෝල්බරි ආණඩු ක්‍රමයත් අපි හඳු ගන්න පුතේ ඒකීයවාදී ආණ්ඩු ක්‍රමයක් කියලා හොඳයි ි තුංවෙනි ලක්ෂණයටමු අගමැති ප්‍රමුmukaැබිනට් ණ්ඩලය. සෝල්බරිවස්ථාව තුළ අඩංගුණු ප්‍රධානම ලක්ෂණයක් තමයි පුුතේ අගමැති ප්‍රමු, කැිනෙට් මණ්ඩලය අපි කලුණුත් කිවන්නේ සත්‍ය විදාායකය එමනත්න් දේශපාන විදායකය කියල තමයි අපි අගමැති ප්‍රමුmuka කැබිනට් මන්්ලේ හඳුන් වන්නේ. නාමික විදායකයේ හැටියට ආණ්ඩුකාරදූරයක් පැවතුනත්. එ නාමිති විදාායකයේ ක්‍රියාත්මකමුණේ සත්‍ය විදායකයේ උපදෙස් මත ඒකයන්නේ අගමති ප්‍රමු ැබිනට මන්ලේ උපදෙස්වලට අනුව තමයි නාමික විධායකය ක්‍රියාත්මකගුණේ. එනිසාපුතේ කැබිනට් මණ්ඩලය ප්‍රධාන දේශපානායතනයේ හැටියට අපිට මේ විවස්ථාව ඇතතේ හඳුනගන්න පුළුවන්. ඒක කෙටියෙන් පැහැදිලි කිරීම මෙතන්දි බලාපොරොත්තු වෙනවා. ඉලංකාරණය බලන් අගමැති ප්‍රමුක කැබිනට් මන්ලේ පාර්මීන්තුව තුනින් පත්වීම එකත් පුතේ බ්‍රතාාන ආඩු්‍රමේ වෙස් මිස්ට ලක්ෂණ ඇකි ල අපි හඳුන ගන්නවා එතකොට කැබිනට ආණ්ඩු ක්‍රමය පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය කියලා හඳුන්වන්න ප්‍රධාන හේතුව තමයි ුතේ ඔන්නවය කාරණය මොකක්ද අගමැති ප්‍රමුඛ කැබිනට් මණඩලය තේරී පත් වෙන්නේ පාර්ලිමේන්තුේ සාමාජිකයන් අතරින් එතුර බිතාාන ආ්ඩු ක්‍රමය තුළක් මේ ලක්ෂය අපි සුබෘතු පරදදිී දකිනවා සෝල්බරි ආණඩු ක්‍රමය තුළත් ඒ ලක්ෂණය අපි ඒ ආකාරයම දකිනවා. එනිසා ඒ ආණ්ු ක්‍රම දෙකේම බිතාන ආණ්ඩු ක්‍රමය තුළ පවතින ලක්ෂණය ඒ ආකාරයෙන්ම සෝල්බරිවස්ථාව තුළන්තර්ගත උනායකයනකින් අදහස් කරන්නේ ඒකත් පුතේ වෙස් මින්ස්ටර්ල් ලක්ෂණයක් කියන කාරණය. ඊනග කාරණය හැටිට අපි ගන්න පුතෙන් අග්‍රාන්්ඩු කරුනාමික විදායකය වීම දැම්මන් කලින් ්‍රතාා ආන්ඩු්‍රමය ගැන පහැදිලි කරනකොට විදාායකය දිත්ත ස්වරපයෙන් යුපත වුණගේ ල අපපිකික්වනි එතමයි නාමික විදාායකය සහ සත්‍ය විදාායකය බ්‍රතානයේ නාමික විදායකය කියලා හඳින්ුවේ කිරීටය එහෙම නැත්තං රැජින කියීලත් අපි හඳුන් වනවා. ද එවිදීට ගත්තහම සෝල්බරිවස්ථාවය අයටතේ බ්‍රතානය කිරීටයේ මෙරටපාලන නියෝජිතයා ලෙස හඳුන්වල තිබුණා අග්‍රාණ්ඩුකාර දරයා ග්‍රා් කාරදූර්ය අප හැඳින්වවෙබුතේ නාමික විදාායකය කියලා. එතරම මේ අග්‍රාන්් කාරවරය පත්කිරීමේ බලය ලැබුණේ බ්‍රතාානි කිරීටයට බ්‍රිතාානිි කිරීටේ කැමැත්ත ඇතිතා කල් දූරය දැරීමේ අවස්ථාව ලැබුණ ග්‍රාන්්ඩුකාර දූරයට සාම්ප්‍රධානිකව නිලකාලයේ වසර පහක්කිල තමයි අප හඳුන ගන්නන්නේ. හොඳයි. ඉන්නඩබි දකිනබතේ ස්වාධීන අධිකරණය ස්වාධීන අධිකරණය. එතකොට බ්‍රිතාන්නේ අධිකරණය ස්වාධීන ආහිතනයක් කියනවාට වඩා බ්‍රතාන්නේ බුතේ අධිකරණයට ස්වාධීනව ක්‍රියාත්මක වන්න හැකියාව ලැබි ඇතිමුණනා ගොද බ්‍රිතාන්නේ තුළ නීතිය ආධිපත්්‍ය ක්‍රියාත්මක වෙනවනින්. තොර නීති ආධිපත්්‍ය ක්‍රියාත්මක වන්න කොට බිතාන්නේ තුළ ස්වාධීන අධිරණයක් නිර්මාණය වෙනවා. නමුත් අපි දැනගන්න ඕන කාරණය තමයි බුතේ බ්‍රතානය ආණඩු ක්‍රමීය තුළ අධිකරණයට වඩා ඉහලින් පාර්ලිමින්තුවතියෙන්නේ පාලිමේන්තුවට අධිකරණයට බලපෑම් කිරීම හැකියාව බ්‍රිානය ආන්ඩුකම තුළ තියෙනවා. නමුත් බ්‍රිතාන්‍ය ආණ්ඩුකමී පදනම හැටියට අපි හඳු ගන්නවා නීති ආධිපත්වය. නිසා නීතිය ආධිපත්වය ක්‍රියාත්මක වන නිසා. බ්‍රිතාන්‍ය තුළ අධිකරණ පද්ධතිය ස්වාධීනව ක්‍රියාත්මක වෙනවා. දැන් ඒ ලක්ෂණය සෝල්බරිවස්ථාව තුළ අපි දකින්නෙපුුතේ කොහොමද. අධිකරණය කටයුතු ස්වාධීනව ක්‍රියාත්මක වීම පරිසරේ ගොඩන කළ තිබුණා විශේෂයෙන් අපි දන්නවා අධිකරන සේවා කොමිෂන් සභාව ක්‍රියාත්මක වුණා එනිසා අධිකරණය ස්වාදීනව ක්‍රියාත්මක වුණ කියලා අපිට හඳුන ගන්න පුළවා. එනිසා තමයි අපි කියන්නේ ස්වාීන අධිකරණය ගිගෙන එක බ්‍රතාන ආණ්ඩුකමිය ගත්තත් ලංකාවි සෝල් බරිවස්ථාව ගත්තත් ඒ දෙකේම ක්‍රියාත්මක වුණා ඉනිසා එක වෙස්මිින්ස්ට ආකුතියේ ලක්ෂණයක් හැට අපි හඳු ගන්නවා. ල කාර ැට පි හඳු ගන්න පුතේ වාීන රාජ්‍ය සේවේ එකොට බ්‍රතාන තුළත් පුතේ රාජ්‍යසේවේ ස්වාධීනෝ ක්‍රියාත්මක වෙන එදාවගේම අදටත් ස්වාධීනව රාජ්‍ය සේවය ක්‍රියාත්මක වෙනවා. හැබැයි සෝල්බරිවස්ථාව තුළ රාජ්‍යසේවේ කයුතු ස්වාධීනව ක්‍රාත්මක වීම සහඳහා වෙනමම ආහිතනයක් ඇති කලා තිබුණා. එතමයි රාජ්‍යසේවා කොමිෂන් සභාව. එත රාජ්‍යසේවා කොමිෂන් සභාව පිහිටුවීම හරහා. අපේ රටේ රාජ්‍යසේවේ ස්වාධීන කරන්න විධවිධානයෝ දලා තිබුණා එනිසා ඒකත් අපි වෙස්මිනිස්ට ආකෘතියේ ලක්ෂණයක් හැටියර්තමයි හඳුන ගන්නේ ඉනගෙක බලන් දීමමාණ්ලික පාර්ලිමේන්තුව යබටම කලින් පැහැදිලි කරා බ්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ද මාණ්ඩලිකයි කියලා නියෝතමන්ත්‍රී මණ්ඩලේ සහ සාමි මන්ත්‍රී මණ්ඩලය කියලා ආතන දෙකක් බිතාන් තුළ ක්‍රියාත්මක වෙනවා ැපති මානයෙන් ගත්තුත් බිතාාන පර්ලමිේන්තු අයිතන තුනයි කිරීටය නියවතමන්ත්‍රී මණ්ඩලයේ සහ ඉළඟ අපපිකින සාමි මන්ත්‍රී මණ්ඩලයේ කියලා. හැබැ රජුවම නීත්‍රී සම්පාදනට දායක වෙන්නේ ම්ඩල දෙකක් නිසා. නියවතමන්ත්‍රී මණ්ඩලේ සහ සාමිමන්ත්‍ර ණ්ඩලේනිසා අපි බිතාන්‍ය පර්ලිමේන්තුවත් දී මාන්ඩලික පර්ලමිින්තු කියලකතමයි හඳු වන්නේ. දැ ඉනිසා සෝල්බ රිආණ්ඩ ක්‍රමය ගත්ත හම ඒකෙත්පුතේ සෝල්බරි පාර්ලිමේන්තුව ආයතන තුනක් කියලා දක්වෙනවා එතමයි අග්‍රාණ්ඩුකරු නියවතමන්ත්‍රී මණ්ඩලේ සහ සිේ මණ්ඩලය. නමුත් සෝල්බරිවස්ථාවට අනුවත් ආයතන දෙකයිනේ රජුවමනිතිරි සම්පාධනයදායක වුණේ. එන්සා අපි සෝල්බරි පාර්ලිමේන්තුව දීමමාණඩලි පාර්ලිමින්තු කියල තමයි හඳුන් වන්නේ. එම නම් පැහැදිලේ ්‍රතාා ආන්ඩු්‍රමේ තුළ පාර්ලිමේන්තුව ද මාන්්ඩලිකයි කිය නවා වගේම සෝබරි පාර්ලිමේන්තුව ද්‍රීමමාණ්ඩලිකයි නිවතමන්ත්‍රී මණ්ඩලය සහ සිෙට් මන්් ලෙගිලා හිතන දෙකක් ක්‍රියාත්මක වුණා එනිසාපි වෙස්මිනිස්ට ලක්ෂණයක් ැටියට එකත් හඳුන ගන්නවා එමන මෙන්න මේ විදිහට සෝල්බරි වස්ථාව තුළ පැවතුුණු වෙස්මිනිිස්ටර් ලක්ෂණ අපිට කෙටියෙන් පැහැදිලිකිරීම වශ්‍ය වෙනවා ඒවගේ පුතේ අපිට තව දෙයක් කියන්න වෙනවා සෝල්බරි ආණු ක්‍රමය ගත්තහාහම වෙස්මිනිස්ට ලක්ෂණ විතරක් නෙවේ නිමේ තුළ අන්තර්ගත වනේ ඉන් පරිබාහිර ලක්ෂණත් අන්තර්ගත වුණා අන්නේ නිසා මෙතනින් අපිට පිළිතුර අවසන් කරන්න බැහැ අපිට මේ පිළිතුර විස්තර කරනකොට ඒ කාරණයත් පැහැදිලි කිරීම අවශ්‍ය වෙනවා මොකද දෙෙනම් අපි ඊන කාණය හැටියට කියනා පුතේ සෝල්බරි වස්ථාව තුළ අඩංග වූ වෙස්මිනිස්ට ආකෘතියෙන් පරිබාහිර ලක්ෂණ ගැත් පහැදිිකිරීම ව්‍ය වෙනවා. වෙස්මින්ස්ට ආකෘතියෙන් පරිබාහික ලක්ෂණ මොකදකුතේ මේකන් කියන්නේ. මේකින් කියන්නේ සෝල්බරිවස්ථාවට විශේෂෙන් අඩංකවරගු ලක්ෂණක හිපයක්ත් තියෙනවා ඒ කියන්න අප අර කලින් කතා කරපු වෙස්මිස්ට ආකෘතියේ ලක්ෂණවලට අමතරව සෝල්බරිවස්ථාව සඳහා විශේෂයෙන් ඇතුරත් කරපු ලක්ෂණ ක හිපත් තියෙනවා ඒවා පිහඳුන් වනවා. වෙස්මිනිස්ට ආකෘතියෙන් පරිබාහිර ලක්ෂණ කියලා මුණවද බලන් එකක් තමයි ලි ආ්ඩු ක්‍රමයක් වීම සෝල්බරි ආණ්ු ක්‍රමය ේඛන ගතා ආණඩු ක්‍රමයක් කියල තමයි අපි හඳුන ගන්නේ බලන් බ්‍රතානය ආණඩු ක්‍රමය ගත්තහම්බපුදේ ඒක ලි ආණ්ඩු ක්‍රමයක් කියලා නි පිළිගන්නේ වර්තමානය වෙනකොටත් බ්‍රතානය ආණඩු ක්‍රමය තුළ ලියවෙලා තියෙන කරුණු ප්‍රමාණය සීයට විසිගන්නක් විතර වගේ කියීල තමයි පිළිගන්නේ ති බහුතර කරුණ තාමත් සම්ප්‍රදායන් සිරිතුරත් හැටියර් තමයි ක්‍රියාත්මක වෙන්නේ නමු සෝල්බරිවස්ථාව පැහැදිලිවම ලේකනගතා ආ්ඩු ක්‍රමයක්කිලා අපි හඳුම්වන්න ඕන මොකද මේක වගන්ති අනු දෙකක් විතර ඇතුළත් වෙලා තිබුණ බොතේ එනිසා මේක ලි තාආ්ඩු ක්‍රමයක් හැටිට අපි සෝල්බරිවස්ථාව හඳුම්බනවා එමනන් දැන් ඒකමකක්ද වෙස්මිෂ්ාකුතියෙන් පරිබාහිර ලක්‍ෂණය ඔබට මේකරුණ පිතුරට ඇතුළත් කරන්න වෙනවා දෙනි ක්ෂණති නම් ආන්්ඩු ක්‍රමී දැන් අපි කලින් බ්‍රතාන ආ්ඩු ක්‍රමය ගැන් කතා කලානේ ්‍රතාාන ආ්ඩු ක්‍රමේ දී මඔබට කිව්වා ය ආණ්ඩු ක්‍රමී නම් ආණ්ඩු ක්‍රමිය මකද නම් ආණඩු ක්‍රමියයක් කිවවේ බ්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට සරල බෞතරචන්දෙන් සමස්ථා ආණ්ඩු ක්‍රමියයම වෙනස් කරන්න පොරවා ඒ කියන්නේ මුළුමන්ත්‍රීන් සංඛ්‍යාවෙන් දෙකකිින්කට වඩා වැඩි පිරිසකට සස්ථ ආන්ඩු ක්‍රමයීමම වෙනස්කිරීම හැකිියාව බිතාන ආඩු කමීතු අ දටත් තියෙනවා නමුත් අපි ගතයම සෝල්බරිවස්ථාව ති වෙනස් කරන්න බෑ මේ වවස්ථාව වෙනස් කරන්න නම් පාර්ලිමීන්තුවී තුනින් දෙක බෞතරජන්යෙන් සම්මත වයුතුයි කියලා පොදුමතයක් තිබුණා එමන අපට පැහැදිල්න එක අනම්ය කියන කාරණ ය එන සෝල්බරිවස්ථාව අප අනම්්‍ය ආණඩු ක්‍රමයක් කියලා හඳුන ගන්නවා ග ක්ෂණයේ තමයි සු ජාතන්ගේ අයිතිවාස් ගන්න ආරක්ෂා කිරීමේ විදිවිධාන මේකත්පුතේ අපිට කැතියම් පැහැදිලි කරන්න වෙනවා. මොකද බ්‍රතාාන යා්ඩුක්‍රම තුළ එහෙම වගන්තය ඇතුළත්වෙන ඉන්නේ න සෝල්බරිවස්ථාව තුළින් සුළු ජාතින්ගේ රැකවරණය සඳහා මෙමතන් සුළුජාන්තන්ගේ අයිතිවාස්ගන්න ආරක්ෂා කිරීම සඳහා විදිවිධාන ගණනාව ඇතුඩක් කිරීම දකින්න ලැබෙනවා. විිසි නමය දෙකවගන්තය. රාජ්‍යසේවා කොමිසම අධිකන්සේ කොමිසම බහුමන්ත්‍රී කොට්ටාස ඇතිකිරීම ඉති මෙන්න මේ වගේ ලක්ෂණ ගණනාවක් ඇතුළත් කරලා තිබුණු නිසා මේකත් අපි හඳුන ගන්නේ වෙස්මිෂ්ට ආකුතියෙන් පරිබාහිර ලක්ෂණයක් කියලා අපි ඒහෙම සටහන් කරනවා ඊනඟට පුතේ අධිකරණ විවරණ බලය ක්‍රියාත්මක වීම දැ අපි මොහොතකට කලින් ්‍රතාන ආඩු ක්‍රමේ වෙස්මින්ස්ට ලක්ෂ හැටි ක ගන්න කොට කිව්වා බ්‍රතාන්‍ය ආණඩු ක්‍රමියය තුළ වෙස්මිනිස්ට ආකෘතිෙන් පරිබාහිර ලක්ෂණයක් හැටිර්තමයි අපි හඳුනගන්නේ මේ කාරණී එකන අධිකරණ විවරණ බලය ක්‍රාත්මක වෙන්නේ නැහැ බ්‍රතාාන ආණඩු ක්‍රමියය තුළ නමුත් සෝල්බරිවස්ථාව තුළින් අධිර නිවරණ බලය ක්‍රාත්මක ගුණ ොබ වාාව මේ ේකන කල හැොතේ කිසිමතැනක අධිකරණවරණ බල ්‍රියාත්ම කයවාල සස්ල්බරි වස්ථාව ිය ලන්නේ. නමුත් ලංකා ශේෂ්ඨාධිකරණය විභාග වෙච්චි අඩු දෙකකදී මේ බලය තියනවා කියලා ශ්‍රේෂ්ඨාධකරණය කියලා තියෙනවා ලංකාවේ ශේෂ්ටා අධිකරණය එ කොට අඩු දෙකේදම කිව්වේ ලංකාවේ ශේෂ්ඨාධිකරණයට අධිකරනිවරණ බලය ඇත කියන කාණය තමයි කිව්වේ. කොඩක්කම් පිල්ියට ඇදිරුව මුදන්නනායක නඩුව නීති පට එදදිරුව කෝදේශරණ අඩුව එ අඩු දෙකේ දීම්බපුතයේ මේ කාරණය හෙර වෙලා තියෙනවා. එනිසා අපි කියනවා අධිකරණයවරර්ණ බලියය ලංකාවේ ක්‍රියාත්මක වුණා මේක වෙස්මිෂ්ට ආකූතියෙන් පරිබාහිර ලක්ෂණයක්. ඉනග ලක්ෂණය තමයි පාර්ලිමේන්තු පරමාධිපත්්‍ය බලිය සීමවීම මේකත් අපිට කියන්න වෙනවා දෙැ අපි ්‍රතාානය ගැන කියනකොට කි්වන්නේ ්්‍රතාාන පාර්ලිමින්තුට කළ නොහැක්කේ. ගැහැනියකු පිරිමියකු කිරීමටත් පිරිමියකු ගැහැනිය කිරීමටත් පමණි කියලා. තබැයි ඒත්වය අපි සෝල්බරි පාර්ලිමින්න්තු තුළ දකිින් නිනෑ. මොකද සෝල්බරි පාර්ලිමින්තුවයි විශේෂයෙන්පුතයේ විසිනාමිය වගන්තිය, ස්නමේ දෙක මෙතන ප්‍රබලයි විසිනාමය වගන්තය, තිස්නමය වගන්තිය, ඊලට අධිකර නිවණ බලය ක්‍රියාත්මකවීම ඒ හරහා, පලිේන්තුවේ ීති පැවීමේ බලය සීම වෙලා තිබුණා එනිසා මේ ලක්ෂණ අපි හඳුනගන්නපුතේ වෙස්මිනිස්ට ආකෘතියෙන් පරිබාහිර ලක්ෂණ කියලා එමනම් මේ පිළිතුර සඳහා ඔබ මේ කරුණටිකත් අන්තර්ගත්ත කිරීම අවශ්‍ය වෙනවා ඊනඟට කරන්න ඕනිපුුතේ පිළිතුර අවසාන කිරීම එම තන් නිගමනය ලියන්න වෙනවා ද නිගමනය ලියනකොට ඔබට කියන්න පුළුවන් අපි මේ තෙක් කතාකරපු කරුණුවල සාරාංචය කැටියට අපිට නිගමන ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකන්නේ දැ බ්‍රිතාන ආන්ු ක්‍රමය අඩංගු ලක්ෂණ වෙස් මිස්ට කුතයේ ලක්ෂණ වගේීම. වෙස්මිස්ට ආකුතියෙන් පරිබාහිර ලක්ෂණත් සෝල් බරිවස්ථාව තුළ අන්තර්ගත වඋනාය කියලා සාරාංචය කැටියට රූල් හතක් කටක් වෙනකාරයට ඔබට පුළුවන් මේ ප්‍රශ්නය වසන් කරන්න. එහෙමනොත් ඔබට හොඳ ලකුණක් ලබාගන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි. ඒම නඹුති අපි ඊනඟට ඟ ප්‍රශ්නයට යනවා ඒ තමයි හයවෙනි ප්‍රශ්නය හයවැනි ප්‍රශ්නයෙන් අපි කතා කරන්න මොකක්ද බලන්න පළමුජන් රජා ආණන්කවස්ථාවේ පැවති විවස්ථාදාාවයකය එදදාසමය හතලස් සතේ සෝල්බරි ආන්ක්‍රවිවස්ථාව අර්ථය පැව වස්ථාදායකෙන් වෙනස් වන්නේ කෙසේ දැයි විමසන්න එම නපති මේ ප්‍රශ්නයෙන් කෙටියෙන් අහන්දේ කියනවා නං සෝල්බරි පාර්ලිමේන්තුව සහ එදදා සමසය හැත්ත දෙකේ පාර්ලිමේන්තුව වෙනස්වන ආකාරය පිළිබඳව පැහැදිලි කරන්න කියලා කියනවා අපි දන්නවාන හැත්ත දෙකේ පාර්ලිමේන්තු අපි හැඳින්ව ජාතික රජ්‍ය සබාව කියලා. සෝල් බරිවස්ථාදායක අපි හැඳින්ුව පාර්ලිමේන්තුව කියලා. එනම් මෙන්න මේ දෙකේ වෙනස්කම් පිළිබඳව විස්තර කිරීම මේ ප්‍රශ්නයෙන් බලාපොරොක්තු වෙනවා. බදන්නවා මේ ප්‍රශ්නයත් කතේ ලකුණු විස්සක ප්‍රශ්නයක් හැටියර් තමයි ගොඩ නැගිලා තියන්නේ මේ ප්‍රශ්නයට උත්තරේ ලියන කොට අප මුලිම් හැඳින්වීම ලියන්න අවශ්‍ය වෙනවා එම ම් පිවිසීම ගන්න අවශ්‍ය වෙනවා කෝමද අපි හැඳින්වීම ගන්නේ මේ බලන් අපිට පුළුවන් හැඳින්වීම මෙන්න මේ ආකාරයට හඳුන්බන්න විශේෂයම සෝල්බරි ආණඩුක්‍රමය කියන එක අපි තේරුම් ගන්න ඕනේ ලාංකීයේ දේශපාන ඉතිහාසේ සුවිශේෂී සදිස්ථානයක් කැටට අපිට සෝල්බරි ආණ්ඩු ක්‍රමය හඳුන ගන්න පොළවා. ඇයි අපි එහෙම කියන්නේ. මොකද සෝල්බරි ආණඩු ක්‍රමය තුළින් තමයි පොතේ ප්‍රථම වරට අපිට ඩොමීනියෙන් නිදහස ලැබුණ සාමාන්‍යෙන් අපි ඩොමීනියෙන්න් නිදහස කියෙන එක හඳුන්වන්නේ අර්ධ නිදහස කියන්නේ තර මේ අර්ධ නිදහස අපිට ලැබෙන්නේ එහම මොන ආ්ඩු ක්‍රමය තුළින්ද සෝල්බරි ආණ්ු ක්‍රමියය තුළින් එතුට අපිට පැදිලේ ල්බරි ආ්ු්‍රමය ගනපු එක පත්තකින් කැබණට ආඩු කමයන් එනිසා අපිට ප්‍රථ වතාවට කැබිනට ආණඩු ක්‍රමයක් ලැබෙන්නේත් සෝල්බරි වස්ථාවෙන් කියන අපි තේරුම් ගන්න ඕනි එමගේ බලන්න දැන් හැත්ත දෙකේ ආ්ඩු ක්‍රමය ගත්තහම ඒක තවදුවරටත් ඉදිරිී ගේ තත්ත්යක් හැටියරිතම අපි හඳුණ ගන්නේ ඒකයන්නේ ලංකාවේ ආණ්ඩු කරණ ක්‍රියාවලිය තුළ නැි ොනමෝරආණ්ු්‍රම ඉදිරිියවරක් හැටරි සැලක වන්නේ ඊට වඩ ඉහ ගිය තත්ත්වත්තම සෝල්බරිවස්ථාවෙන් දැක්කේ ටත් වඩ අහිලට ගේ තත්වයත්තම අපි හඳන ගන්නේ එදදා සමසය හැත්ත දෙකේ ඉවස්ථාව තුළින් එද සම්සේ හැත්ත දෙකේ ඉවස්ථාව අපි පළමු ජන්රජාණු ක්‍රමය කියනවන මේ පළමු ජන්ර ජාණඩු ක්‍රමය ක්‍රියාත්මකවීමත් සමඟ ලංකාව පූර්ණ ස්වාධීන ජනරජාක් බවට පත් වනා එහම ත්තන් කියව නම්පුතේ අපි සම්පූර්ණ නිදහස ලැබ්වාගේ හතුන්වන්නේ එට එද සම්සය හැත්ත දෙකේ මයි විසි දෙව ඇඳල යාණු්‍රමය ක්‍රියාත්මක වුණා එනිසා අපේ ආණ්ඩු ක්‍රමී ඉතිහාසේ තුළ තවත් සුවිශේෂය ස්ථානයක් හැටියට අපට හැත්ත දෙේ ආ්ඩු ක්‍රමය හඳු ගන්න පොළවා හැබැයි පතේ සෝල්බරි ආණඩු ක්‍රමියය සහ හැත්ත දෙේ ආණඩු ක්‍රමියය සංසන්ධනය කරනකොට මේ විවස්ථාවන් දෙකේ පදනන් දෙකක් අපි හඳුන ගන්නේ අන්නේ පදනන් දෙක ගැන අපිට හැඳින්මීමේදී කියන්න වෙනවා මොකදද මේ පදනම සෝල්බරි ආණු ක්‍රම ගත් හම්පුතේ සෝල්බරි ආණ්ු ක්‍රමේ සිද්ධ වුණේ යටත්වීත පාලනයේ සිට දේශීය ප්‍රභූපන්තිය වෙත පාලන බලය හෝමාරු කිරීමේ ක්‍රියාවලිය අපි යටත් විතාණඩු ක්‍රමය හැටිරණ අපි හඳුන ගන්නේ එතරන සෝල්බරිවස්ථාවෙන් සිද්ධ වුණමක්ද අධිරාජ්‍යවාදී පාලනයේ සිට දේශීය ප්‍රභූපන්තිය වෙත පාලන බලය මාඩු කිරීම සඳහා ගොඩ නැගුණු ආණ්ු ක්‍රමය තමයි අපි හඳුන්වන්නේ ක් කියලද සෝල්බරි ආණඩු ක්‍රමයේ. හැත්තකේ ආ්ඩු ක්‍රමියය ගත්හම හැත්ත දෙකේ ආණ්ඩ ක්‍රමිය ඉටඩ වෙනස් වෙනවා ඒ පදනමනේ මකක්ද එක පදන ුණේ බුතේ යටත් විජිත හරණය ඉදිරියට ගෙනයාම ඒ කියන්නේ ැන් එදසම්සේ පණහදර්ශකෙන් පස්සේ බ්‍රතාා්‍යය විසින් බොහෝ යටත්වයතුරණ නිදහස ද වනේ ඒකි ඩොමීියන් නිදහසක හඳු ගත්තනන්නේ බයි එද සම්සේ හැත්ත දෙකේ දී සිද්ධ වුණේ අපි පූර්ණ ස්වාධීන ජනරජ්‍ය බවට පරිවර්තනය කිරීම එනිසා තමයි අප මේක හඳුන්වන්නේ යටත් පීට හරණය ඉදිරියට ගෙනයාමක් කියලා. එහෙම නං උන්න දැන් අපට පැහැදිලේ සෝබරි ආ්ුක්‍රමය සහ ඉදසුම්සේ හැත්ත දෙකේ ආණඩුක්‍රමය ගත්ත හම මේ දෙකේ පදනම් දෙකක් කියනක අපට කියන්න පුළුවන්. එතන අපි පුතේ හැඳින්ීම හමනත්තම් පිවිසීම වසාන කරනවා. හොඳයි. දැන් අපේ ඊළඟට, කරුණුතහවුරු කිරීම කරනවා කුණුතහවුරු කිරීමේ දී අපි මුනිම් සෝල්බරී වවස්ථාදායකය පිළිබඳව සාකච්ඡා කරනවා ති සෝල්බරිවස්ථාදායගේ ගත්ත පාර්ිමිේන්තු කියලා හඳුන් වනවා මේක අපි හඳුන්වන්නේ වෙස් මිස්්ට ආකෘතිය ආණඩු ක්‍රමයක් කියලා එ කලිනුත් අපි පැහැදිලි කලා වෙස් මිනිෂට ආකෘති ආ්ඩු ක්‍රමයක් කින ඇම අදහස් කරන්න ුතේ බ්‍රතාන්න කැබිනට් සම්ප්‍රදාය පදන කර ගත්තා ආණඩු ක්‍රමයක් කියලා ඔබ දන්නවා බිතාන ආණු ක්‍රමය ගත්තහම අගමැති ප්‍රමුකා කැබිනට් මන්ලේ තමයි විදායිකටයුතු මෙහෙන්නේ එතට නිසා සම්පූර්ණයෙන්ම කැබිනට් සම්ප්‍රදාය අනුගමනය කිරීමක් සෝබරි ආ්ඩු ක්‍රමියය තුළ සිද්ද වුණා නමුත් පුතේ ඊඩඩ වෙන ස්තත්වයක් තමයි අපි හැත්තදකේ ආ්ඩු ක්‍රමිය තුළ දකින්නේ වෙනසකන්නකින් අදහස් කරන මෙන්න මෙහිම දෙයක් හැත්ත දෙක ආණඩු ක්‍රමියය තුළ සම්ප්‍රදාය සහ සමුහා්ඩවාදී සම්ප්‍රදායක ඉන දෙකම ඇතුළත් වුණා. එනිසා මේ අපි හඳුන්දුනාපති දෙමුහුන් ආණ්ඩු ක්‍රමයක් එහම නතා හයිබ්‍රරිඩ්ඩිවස්ථාවක් කියලා. දෙමුහු ආණ්ඩු ක්‍රමයක් එම නත මේ අපි හඳුවනවා හයිබ්‍රරිඩ්ඩිවස්ථාවක් කියලා. ඇි එහමැන හේතුව. එහමැන හේතුව තමයි හැත්ත දෙක ඉවස්ථාව තුළ අ සෝල්බරිවස්ථාවය අඩංගුව කරුණු ඇතුළත් වුණා වගේම. සමුහා්ඩුවාදී ලක්ෂණත් මේ තුළ අන්තර්ගත වුණා විශේෂයෙන්ම හැත්ත දෙකේ ව්‍යවස්ථාදායක අපි හඳුන්වන්නේ ජාතික රාජ්‍ය සභාව කියලා එමන මෙතනදී අපිට හැත්ත දෙකේ ආණඩු ක්‍රමය තුළ අඩු අඩංගු ගුණු සමුහාන්්ඩුවාදී ලක්ෂණ ගැනත් පුතේ කෙතියෙන් කියන්න වෙනවා දැ සමුහා්ඩුවක් කෙනෙගින් අදහස් කරන්නමකදද සමුහාණ්ඩුවක් යැන පුතේ ජන රජා කියීන අර්ථය ැත දෙකේ ඉවස්ථාව කියන්නේම කොහොමද බලන්නක නේද ජනරජකන් අදහසඉවස්ථාව තුළ අන්තර් ගත කලතින නේද නිදහ ස්වාධීන ස්වායරී ජන් රජය එහමට දක්වලතයන්නේ එමනම් හැත්ත දෙකේ ඉවස්ථාව තුළ අඩංගුණු සමහා්ඩුවාදී ලක්‍ෂණ අතර පළවෙනි ගැට අප හඳුන ගන්නවා ජනාධීපතිවරයා රාජ්‍යනායකයා වීම දැන් අපි බ්‍රතාන ආණු ක්‍රමිය ත්තොත් සෝබ්‍ර ආඩු ක්‍රමියය ත්තොත් ්‍රතාානි කිීටේයනිෙ ුතති රාජනායකයකගේළ හැඳින්ුවේ ්‍රතාාන කිරීටේ තමයි රජනායකය කියලා හැඳින්ුවේ. නමුත් හැත්ත දෙකේ ඉවස්ථාව කියනවා ජනරජයේ රාජ්‍යනායකය වෙන්නේ කෞුද ජනාධිපතිවරයා කියලා. ඔන්න කලක්ෂණයා. දෙවන හැටට බලන් පාර්ලිමේන්තු සතු ඉවස්ථාදායක පරමාධිපත්‍ය බලය. ේ සෝල්බර පාර්ිමිේන්තු වගේ නෙවෙයි. හැත්ත දෙකේ ජාතික රාජ්‍යස්භාව ගත්තහම. ර්ණ ස්වාධිපති ආයතනයක් ැඩට අපි හඳු ගන්නවා නීත්‍රීති සම්පාධනය කිරීම සම්බන්තයෙන්. මොකද හැත දෙකේ ඉවස්ථාවට අනුව ඕනෑම නීතියක් පැනවීමේ බලය විවස්ථාව විදිවිධාන වලට යටත්ව ජාතිකරා ස්භාව සතු වුණා. එසර භිතාන පාර්ලිමයේන්තුව වගේම නීති පැනවීම සම්බන්ධයෙන් පූර්ණ බලයක් හැත දෙකේ ජාතිකරා ස්වභාවට සතු වෙලාති වුණා අපි හැත්ත දෙකේ ඉවස්ථාවේ සමූ හා්ඩුවාදී ලක්ෂණය හැටියට හඳුන ගන්නවා. ඉනට තුංග නිකාරණයත් බලන් මේකත් වැදගත් පුතේ පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කිරීමේ බලය සම්බන්ධයෙන් අධිකරණ විමර්ශණය තහනං කල්ල තිබුණා මේකත් විශේෂ ලක්ෂණයක් ඒයන්න පුතේ හැත්ත දෙකේ ජාතික රාජස්භාවේ නීත්‍රීති සම්පාධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ හැකියාව කිසිම අධකරණයකට ලබාදී ලතිබුණේ නෑ එමම් ඔන්නන් අපිදැ හැත්ත දෙක ඉවස්ථාදායකය ජාතිිගරාල් සභාව කියල හැඳින්න්නවා එවගේ අපි ගත්තුොත් එහෙම හැත්ත දෙකේ ඉවස්ථාව අපි හඳුනගත්තා හයිබ්‍රරිටිවස්ථාවක් කියලා ඒ හයිබ්‍රටඩ්ිවස්ථාවකයන් හේතු අපි හැඳින්ුවා වෙස්මින්ෂ ටාක්තිය ලක්ෂණ වගේම සමුහාන්්ඩුවාදී ලක්ෂණ මේ තුළන්තර්ගත වුණනාය කියලාඒ සමුහහාන්ඩවාදී ලක්ෂණර උදාහරණ හැටියට අපි උදාහරණ කීපයක් කිව්වා. එවන මේ කාරණය අපි මෙතනින්. න් කරලා ඊළඟ කාරණයයට එනවා මේ වස්ථා දෙක පුති වස්ථාදායකයන් දෙක අපි සංසන්ධනය කරනවා සෝල්බරි ්‍යවස්ථාදායක සහදම්සේ හැත්ත දෙක ඉවස්ථාදායකය සංසන්ධනය කිරීම අපි ඉළඟට කරනවා මේ බලන්තේ සෝල්බරි වස්ථාදායකය ද මණ්ඩ ලකයි හැබයි එදසම්සේ හැත්ත දෙක ඉවස්ථාදායකය ඒක මාණ්ඩ ලිකයිකල අපි හඳුන්බන්නේ එතකට ඒ වෙනස දැන් අපි හතුුන ගන්නුනේ මේ බලන්ත සෝල්බරි නියෝතමන්ත්‍ර මන්් ලේපුතේ ගත්තොත් මහජන් චන්දයෙන් පත්වන සාමාජකය හිටියේ සෙෙනේ මන්ඩල ගත්තොත්තහම මේක සාමාජික උපත්ව වනේ අ බ්‍රතා්‍ය ක්‍රමයට සමාජ ප්‍රබූන් කොහමුණ සෝල්බරිවස්ථාදායක දීමමාණ්ඩලිකයකි ල අපි හඳුන්වන කොට නියෝත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට්මන්ඩ්ලේ ගැන කියන්න වෙනවා. ඉට සෝබරි නියෝතමන්ත්‍ර මන්්ලේ සාමාජික පත්වනනාකාරත් අපි කෙටියෙන් දක්වනනා පුතේ මහජංචන්දයෙන් අනුපස්ද නෙක් පත්වෙනවා ට අග්‍රාන්ඩු කාරවරයා නාමගරනින් හයක් පත්වෙනවා මුළු සංඛ්‍යාව එකසිය එකක් වෙනවා පස්ෙකාල්දි මේ සංඛ්‍යාව එකසිය පනස් හත දක්වා වැඩි වුණා ඒ අපිට එතරම් වැදගත්වන්නේ නහැ මේගේ දළ සංඛ්‍යාලේකනයක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වෙනවා ඊනකට අපි ගත්තවොත් එහෙඹපුතේ හැත්ත දෙකේ ජාතික රාජ්‍ය සභාව ගත්ත හම්ම ඒක මාණ්ඩ ලිකා හිතනයක් මේක සියලුම සාමාජකුව පත්තු වුණේ මහජන්චන්ඩයෙන් එතු බලන්න කේවලාසන එකසිය පනස් සතරෙන් මහජන්චන්දය එකසිේ පන සතරක් පත්වුණා ඉට බහුවාසන හයක්ති වුණ ඒ බහවාසනහයෙන් මහජන්චන්දෙෙන් දා හතරක් පත් වන ඔක්කොම මන්ත්‍රීවරු එකසිය හැටාටක් හිටිය තොයිවි දිහට අපිට සෝල්බරි පාර්ලිමේන්තුව සහ ඉදසම්සේ හැත දෙකේ ජාතික රාජ්‍ය සභාවේ සංයුතිය කෙතියෙන් හඳුන් වන්න පොළුවන් ඊනකටමකත්ද අපි කරන්නේ නඟට පුතේ පාර්ලිමේන්තුවේ නීති පැනැවීමේ බලය ගැන කතා කරන්නවන් කෙට අපි සසන්ධනය කිරීමක් නිකරන්න මේ පශ්න දිනේද එනම් පාර්ලිමේන්තුවේ නීති සම්පාදන බලය ගැන කතා කරනකොට සෝල්බරි පාර්ලිමේන්තුව ගැන කතා කළොත් පුතේ මේකේ නීති සම්පාදන බලය සීමාවෙලා තිබුණා සෝල්බරි පාර්ලිමේන්තුවේ නීති සම්පාදන බලය සීම වෙලා තිබුණා එතදි විශේෂයෙන්ම මෙන මේ වගන්ධය ටික විස්නම එකක වගන්තිය තිස්නමය වගන්තිය අධිකරන විවර්ණ බලය ක්‍රියාත්මක වීම අන්නඒක ගැන ගටයෙන් කියන්න වෙනවා. විසින මේ දෙකවගන්තය ගත්තොත් එ හෙම ඒවගන්තියෙන් දලවශයෙන් කියවනෙ පුතේ කිසිදු ජනවර්ගයකට එරහිවා ආගමික වශයෙන් හෝ වෙනත් විශේෂකරුණු සුවිශේෂී කරමින් නීති පැනවීම බලය පාර්ලිමින් හොට නැහැකින කාරණ. කිසියම් ජනවර්ගයකට එරහිව ආගමික වශයෙන් හෝ වෙනත් විශේෂකරුණ සුවිශේෂී කරමින් නීති පැනවීමේ බලය නැහැකිලා ඒකි කියවුණා. ොව විස්ක විස්නාමය එකක විස්නාමය තුන විස්නාමය හතර හම වගන්තික ඩක් තියෙනවා ඒ චර පහැදිලි කිරීම වශවෙන්නේ නැ. ඉන්නට තිස්නමනි වගන්තියත් මෙතන්දපිට කෙටියෙන් කිය යන්න වෙනවා හොදේ මේකෙන් කිවේ මේ අග්‍රාන්්ඩු කාරවරයාට ඇැම්ීතිැ ඇතැම්නීතිවලට අනුමැතිය දීම දී අනමතිය නොදී සිටීමේ ලේති ුුණාග කාරණ ඒ වගන්තේ තික දිගයිමන් කෙටියෙන් කිවේ අග්‍රාන්ඩුකාරවරයට ඇතැ පනත්වොට අනුමැතිය නොදී සිටීමේ බලය තියවා කියලා තිස්නමේ වගන්තියෙන් කියනවා. එකෙන් අදහස් කරපුුතේ අපි විදේශී වශයෙන් අයලබා ගැනීමේදී අර්බූධයන්ට පත්වෙක වලක්වා ගැනීම දලාර්තය මංගබට කිව්වේ ඒ හරහාත් නීති පැනවීම බලය සීමා වෙලා තියෙනවා. ඉන්නට අධිරනිවරණ බය ගෙනත් ම පැහැලි කරන්නේේ තරම අධිකරනිවර්ණ බලය හරහාත් අධිකරණයට අවස්ථාව ලැබුණා පාලිමේන්තුව සම්මථ කරන පනත් ආණඩු පවස්ථාවට පට හැනිනා ඒවා අලඹු කිරීමේ බලය. ඉති මෙන්න මේ හේතු නිසා අපිට පොදුවේ කියන්න වෙන්න බතේමකදද සෝල්බරි පාර්ලිමේන්තුවේ නීති සම්පාධන බලය සීමා වුනා කියන්න කාරණය. ොට ඔබට ඒ කරුණුටික කැටියෙන් පැහැදිලි කිරීමක් කරන්න සිද්ධ වෙනවා මේ ප්‍රශ්නයති. ඉනඟට හැත දෙකේ ජාතිකරස්භාවගැන හිතන් ඇත දෙකේ ඉවස්සාදායක ඒ ගැනම් කදදාබිකයන්තයන්නේ. නීත්‍රීති සම්පාධනය කිරීම සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීපති බලය හැත්ත දෙකේ ජාතික්‍රරා ස්භාව සතු වනා කියලාපට හඳුන් වන්න පොළවා මෙතනද ඔබට තුංවෙනිවගන්තිය හතරවැනි වගන්තිය පස්සවැනි වගන්තිය එලට හතලි සතරවැනි වගන්තියඉට හතලිස් පහ වගන්තිය හතලිස්ට දෙක වගන්තය මෙන්න මේ වගන්තිී ටික කෙටියෙන් ඔබට කියන්න වෙනවා. ඒ වගන්තිය එකන් දෙක් ම විස්තරන්නේන්නේ හැතේ නමුත් ඔබදන්න උුණ හර පහවගතලින් ප්‍රමාදිිපත්්‍ය බලය ගැන කියනවා. පට අනිකව ගන්දිටකත් කෙටියෙන් ඔබට විස්තර කරන්න පුළුවන්න්නම්. එක ඉතා හොඳ පිල්තුරක් ඇට අපිට හඳුගන්න පුළුවන්. මොකද ඒ හරහා හැත්ත දෙකේ ජාතිකරල් සභාවට නීති සම්පාජනය කිරීම සම්බන්ධයෙන් පූර්ණ බල්තල හිමි වනා කියන කාරණය අපිට තහවුරු කිරීමේ හැකියාව ලැබෙනවා සයි කෙටියෙන් ඔබ විස්තර කරන්න ඕනි. ඒඟ පුතේ අපි ගත්තොත්හෙම මේ පාර්ලිමේන්තුව පිහිටවීමේ අරමුණු ගැන කතා කරන්න වෙන. හැත්තදකේ පාලිමින්තුව පහිට අරමුණ මොනවාද සෝල්බ රි පාර්ලිමින්තුව පිහිටුවීම අරමුණ මොනවාද ගිනි අපට පැදිලි කරන්න වෙනවා. ද මෙතනදී සෝල්බරි පාර්ලිමින්තු ගැන හිතන් සෝල්බරි පාර්ලිමිේන්තුව නිර්මාණය වනේ බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය පදනම් කරගන. ඒ කියන්න පුතේ වෙස්මිනිිස්ට ආකෘතිය පදනම් කරගන තමයි බිහිවෙලා තිබුණේ. දැබට මතකයින්නේ. ල්බරි පාර්ලිමින්තු මන්ඩල දෙකයින්නේ පළවෙනි මණ්ඩලේ නියෝතමන්ත්‍රීමමන්ලේ තොර නියෝතමන්ත්‍රීීමන්ලේ සාමාජිකයෝ පත් වුණේ හොමද මහජන චන්දය ඒයන්නේ අර මහා මැතිවරණයේදී මහජනචන්දයෙන් ඒ සාමාජකෝ පත් වුණා හැබයි සෝල්බරි සනේ මන්ඩලේ ගත්තාම සෙනෙට් මන්්ලේට සාමාජිකයෝ පත්වවෙන්න බුතේ අපි සාමාන්‍ය කතා කරන්න වංශාධිපති ප්‍රබූන්ගෙන් හැබැයි ඒ වචනේ ලංකාවට එවිට මාදේශ කරන්න යන්න හොඳන්න හැපි මුොකද ලංකාවේ වංශාධිපති ප්‍රභූන් පත්වීමට වඩා බ්‍රතානය මේ කර්‍රමින් අපි දක්ේ ්‍රතානය සාමීමන්ත්‍රී ම්ඩලේන තර ්‍රතාානය සාමීමන්ත්‍රී ණ්ඩිර් තමයි වංශාධිපති ප්‍රබූන් පත් වුණේ නමුත් ඒ සම්ප්‍රදායපුතේ සෙට්මන්ඩල තුළ තිබුණා එකනද සෙට් මන්ඩේ මාජික තිහපත් වුණනානේ ඒ තිස් දෙනා නාමකරණයෙන් පත්ව වුණේ ඒ නාමකරණයෙන් පත්වෙනකොට සමාජ ප්‍රබූන් කියන කණ්ඩායම ඒ තුළ අන්තර්ගත වුණා ීඒ තත්ත්වය තිබුණු නිසා තමයි අපි ගැන වෙස් මිනිස්ට ආකෘතිය මුල් කරගත් තකින කාරණී ර ඒකයිමට ප්‍රතති පැලිරන අශ්‍ය වනේ. බ්‍රිතාන්නේ මහජන ජන්දීම් හජනමන්ත්‍රීමන්ලේ සමාජක පත්වන වගේම සාමිමන්ත්‍රීීමන්ලට වංචාතිපති ප්‍රබූන් පත් වුණා ඒ සංකල්පය සෙනට්මන්ඩලේ තුළ සම්බන්ධ වෙලා තිබුණ. හැබයිදැ හැත්ත දෙකේ ජාතිකරස්භාව. ඒ මා්ලික හිතනය කෙක කලින් හඳුන ගත්තනි මෙතන අර බ්‍රතා්‍ය සම්ප්‍රදායිෙන් ඔබබට ගිහිල්ල තිබුණා මොක පුතේ දැම් බ්‍රතාාන සමාජය තුළ සමාජ බෙදීමක්න අපි දකින්නේ වංචාධිපතියවරු සහමජං චන්තය පත්වන කිල සමාජ බදීමක් නේවැ හැත්ත දෙකේ සමාජ බෙදීම වෙනුවට සමාජ සමානත්මතාවය මුල්කරගෙන තිබුණා මෙන්න මේ කාරණය ඔබට කියන්න වෙනවා. මොකද අපි හැත්ත දෙකේ ජාතික රස් බාව ගත්තහම ඇත දෙකේ ජාතිකරාස්භාව සියලු මන්ත්‍රීවරු මුළුමනින්ම මහජ ජන්යෙන් පත්ව වුණ නාමකරමින් පත්කන සමාජික කවුරුවත් හිටියනෑ එනිසා තමයි අපි කියන්නර සමාජ බෙදීම වෙනුවට සමාජ සමානත්මතාවේ මී තුළන්ර්ගත වනාය කියලා ඊනඟට පුුතේ ජාතිකරාජ්‍ය සභාව ජනතා පරමාධිපත්ය සංකල්පය මුල්කරග ගොඩු නැගුණා කියන රණය අපට කියන්න වෙනවා ජනතා පරමාධිපත්්‍ය බලයේ හැත දෙගේ වස්ථාව පහැදිලියගේෙනවා ශ්‍රීලංකා ජනරජයේ පරමාදිිපත්‍ය බලියය ජනතාව සතුය ය පැවරීමට හෝ අත්හැරීමටද නොහැකිිය කියලා එතු ලක්ෂන අපි සෝල්බරිවස්ථාවතුර දැක්කි නෑන සෝල්බරි පාර්ලිමේන්තුවට ඒ බලය ඒ ආකාරයෙන් තිබුණ නේ නමුත් හැත දෙගේ ජාතිරා සබාවට ඒ බලයේ ඒ ආකාරයෙන් තිබුණා හොඳයි එමනපුතේ අපි ඊළඟට කරන්දෝනේම ප්‍රශ්නය අවසන් කරනක න දෙදැන් අපි සංසන්ධනය කරනේ ජාතික රාජ්‍ය සභාව සහ සෝල්බරි පාර්ලිමේන්තුව මාතෘකා කීපයක් ඇයටතේ අපි සංසන්ධනාත්මක උත්තර හවුරු කිරීමක් කලා අවසාන වශයෙන් මේක අවසන් කිරීම කරන්න දෝනි කොමද මේ අපි අවසාන කරන්නේ මේකත්තර පෙර පරිදිීම සාරංශගත අවසන් කිරීමක් අපට කරන්න වෙනවා සෝල්බරි පාර්ලිමේන්තුව බ්‍රතානය සම්ප්‍රදාය එකෙන් කැබිණට සම්ප්‍රදාය මුල් කරගැෙන ගරනැගුණුක් බවත් ඇත්ත දෙකේ ජාතිකරාල්ස්වභාව ගත්තා හම මුළුමනින්ම ජනතා පරමාජිපත්ය මුල්කරගන්න ගොඩනගුණු ආහිතනය බවත් එවගේම සෝල්බරි පාර්ලිමේන්තුවේ නීති සම්පාදන බලය සීමවීම කියන කාරණයයක් නමුත් හැත්ත දෙකේ ජාතිකරාල් ස්භාව නීත්‍රීති සම්පාධනය කිරීම සම්බන්ධයෙන් පූර්ණ ස්වාධිපතිය ආයතනයක් වනාය කියන කරුණු ඇතුළත් කරලා අපිට පුළුවන් බතේ මේ නිගමනේලියන් අවසන් කරන්න එතනින් අපිට ඒ ප්‍රශ්නයට අදාළ උත්තරේ අවසන් කරන්න පුළුවන්. හොඳයිකුතේ ඒවනං අපි මෙතෙක් සාකච්ඡා කරේ එකේ සිට හයදක්වා ප්‍රශ්න හැම ප්‍රශ්නයයක් පුතේ ලකුණු විස්සක ප්‍රශ්න විනාධිත් ස්පාක කාලයක් තුළ අපි වින් උපිල්තුරලිවිතු ප්‍රශ්න පිළිබඳව. හත්තනි ප්‍ර්නය සිට අපිට ඉනඟට කතා කරතියන ුතේ කොටස් ප්‍රශ්න විශේෂයෙන්ම අපි කතාකරොත්පුතේ ලකුණු දහයක් ලැබෙන ප්‍රශ්න ගැන්තම ැබට කතාකරන්තියෙන්නේ එමනාපි සුපපුරතු පරදිී නැවත දිනයක දී හමුමුවේ බලාපොරත්ටින්, අද දිනේදී පාඩම අවසන් කරනවා සිලු දෙනාටම සුබ දවසක් අයිබුවන්,